මෙරට දරුවන් සඳහා සිදු කරන එන්නත් කරන වැඩසටහන වයස් කාණ්ඩ 3ක් යටතේ සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව හි පළමු අදියර ලෙස අවුරුදු 12 19 අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් කරණය අද කොළඹ රිච්චුආරය ළමා රෝහල අනුරාධපුර සහ කුරුණෑගල මූලික රෝහල්වලදී ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත් කරන කටයුතු සිදු කරන බවයි. මේ එන්නත ලබා දීමේදී අපි පිළිපදින මූලික කාරණේ තමයි ඒ දරුවාගේ දෙමව්පියන්ගේ කැමැත්ත අපි ලබා ගන්නවා. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයෙක් මෙහි නිර්දේශ කරන්න අවශ්‍යයි මේ එන්නත ලබා ගැනීම සඳහා දරුවා සුදුසුයි කියලා. ඊට පස්සේ අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දුන්නාට පස්සේ මේ ඉන්නේ ඉමර්ජන්සි කියන්නේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා එතුමාගේ දැඩි අධීක්ෂණ යටතේ තමයි දරුවා ඊට පස්සේ ගෙදර යවන එක තීරණය කරන්නේ. ඒක නිසා අසාත්මිකතාවයක් දරුවාට ප්‍රශ්නයක් එයි කියන එක වළක්වමින් හැකි සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමයි මේ එන්නත්කරණය සිද්ධ වෙමින් පවතින්නේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අද උදෑසන අවුරුදු 12 19 අතර ළමුන්ට එන්නත ලබා දීම ආරම්භ වුණා. මෙය තදා බැලීමටකට දරුවන්ට දෙන වැක්සිනයක් නෙවෙයි වෙනත් රටවල අත්හදා බලලා ප්‍රතිඵල දැකලා එවැනි අවස්ථාවක අපි ලංකාවේ ළමයින්ට නිර්දේශ කරපු වැක්සිනයක්. මෙම වැක්සිනය ලබා දීමේදී අනිකුත් වැක්සින් මෙන්ම සාමාන්‍ය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් උණ ගැනීම ඒ වගේම ඒ වැක්සිනය ලබා දුන්න තැන ඉදිමීම රතුවීම ඒ වගේ ප්‍රශ්න උණ ඇති විට අවශ්‍ය ප්‍රමාණයෙන් පැරසිටමෝල් මාත්‍රාව ලබා දිය හැකි. එතනින් එහාට ගිය සංකූලතාවයක් ඇති වුණොත් ඉතාමත් කලාතුරකින් ඔබ විසින් කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා හමු වීමයි. දරුවන්ට එනත් ආබාධ තිබෙන හන්දා විවිධාකාරයේ බෙහෙත් නිරන්තරයෙන් ලබා ගන්නවා දිනපතාම. ඒ බෙහෙත්වල වෙනසක් කළ යුතු නෑ. ඒ ලබා ගන්න බෙහෙත් ටික නියමිත වේලාවට පෙර පරිදිම ලබා ගන්න මේ එන්නත දීමයි බෙහෙත් ගැනීම අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු ඊයේ වාර්තා වූ මරණ අතර වනවා. කාන්තාවන් 27 දෙනෙකුද අවුරුදු 60ට වැඩි පිරිසට අයත්. එමෙන්ම අවුරුදු 30 59 අතර පිරිමි පුද්ගලයන් 9ක් සහ කාන්තාවන් 3 දෙනෙකුද මිය ගිය අය අතර වනවා. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වන්නේ 12448ක් ලෙසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද සඳහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සැබෑ අඩුවීමක් පෙන්නුම් කරන බවයි. මේ මොහොතේ යම් ආකාරයකට අපිට PCR පරීක්ෂණ අඩු කිරීම හරහා වාර්තා වන රෝගීන් අඩු කළා. රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව අඩුවක් එහෙමනම් වෙන්නේ නැහැ. නමුත් අපි හොඳටම දන්නවා මේ මොහොත වෙනකොට රෝගීන්ගේ අඩුවීමක් සැබෑවටම වාර්තා වෙලා තියෙන නිසා තමයි රෝහල්වල තදබදයක් නැහැ. අනිකුත් ආයතනවල මේ වෙනකොට අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 224 මේ ඇඳන් 39000ක් සූදානම් කර තිබුණාට 15000ක් පමණ තමයි ඇඳන් උනත් භාවිතයට ගැනින්නේ. එතකොට රෝග ලක්ෂණ සහිත රෝගීන් කිසිම වෙලාවක මේ අපි දන්නවා එහෙම අපහසුයෙන් ගෙවල් වලට වෙලා ඉන්න විදිහක් නැහැ. එහෙමනම් ඒ අය රෝහල් ගත වෙනවා. එවැනි තත්ත්වයක් තුල මේ PCR පරීක්ෂණ හරහා මේ අඩු කිරීම තුලින් රෝගීන් අඩු කරලා පෙන්වීමක් කරනවායි කියන එක කොහෙත්ම අපිට පිළිගන්නත් බෑ. ඒක සාධාරණ ක්‍රියාවලියක් නෙවෙයි. විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයින්ට ගුවන්තොටුපළේ සිදු කෙරෙන PCR පරීක්ෂණ සඳහා වැයවන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40ක මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මෙතර ඊයේ දිනේදී පුද්ගලින් 1213 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 35198ක්. සයිඩ් ෆාම් එන්නතේ පළමු මාත්‍රාව 148803 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 31547 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යායකකිය නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ. මේ වන විට වෛරස් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 44900ක් වන අතර වෛරස් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 452692ක් ලෙසයි.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.